අයිබෝවන් නිදහාමිනී තුළින් අද අපි අපේ හිසකෙස් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ හිසකෙස්වල සැකැස්ම කොහොමද? එතකොට හිසකෙස්වලට මූලිකව පවතින ගැටලු මොනවද? මේවට ගෙදරදී කරගන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවද කියන දේවල් ගැන අද අපි විමසලා බලමු. හොඳයි. එහෙමනම් මුලින්ම මම කතා කරන්නම් මේ හිසකෙස් ගස සම්බන්ධයෙන් ඔබලොන්ට මූලික දැනුමක් ලබා දෙන්න අවශ්‍ය දේවල්. ඇත්තටම අපේ කෙස් ගහක් ගත්තොත් මේ කෙස් ගහේ මූලික සංයුතිය තමයි ප්‍රෝටීන්. කෙරටින් කියන ප්‍රෝටීන් එකෙන් තමයි කෙස් ගස 90%ක් විතරම හැදිලා තියෙන්නේ. ඒත් එක්කම මේ කෙස් ගහකට තියෙනවා ජීවන චක්‍රයක්. අපි මේ ජීවන චක්‍රය ගැන පුංචි අවබෝධයක් අරගෙන ඉමු ඊතුරු දේවල් ගැන කතා කරන්න කලින්. හොඳයි. හිසකෙස් ගස මූලික අවධීන් 4කට බෙදන්න පුළුවන්. හිසකෙස් ගසේ ජීවන චක්‍රය මූලික අවධීන් 4කට බෙදන්න පුළුවන්. ඒ තමයි ඇනජන්, ඒ කියන්නේ වර්ධන අවධිය. දෙවෙනි එක කැටජන් කියලා හඳුන්වන්න පුළුවන්. ඒක සංක්‍රාන්ති අවධියක්. තුන්වෙනි එක ටෙලොජන්. ඒක අක්‍රීය අවධියක්. කෙස් ගස අක්‍රීයව පවතින අවධියක්. හතරවෙනි අවධිය එක්සොජන්. ඒ කියන්නේ හිසකෙස් මූලයන් විවෘත වෙන කාලය. පළමු අවධිය තමයි ඇනජන් හෙවත් වර්ධන අවධිය. මේ කාලයේදී කේශ මූලයෙන් හිසකෙස් ගස එළියට ඇවිල්ලා වර්ධනය වීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් වසර 3 සිට 5 දක්වා කාලයක්, ඇතැම් විටක වසර 7ක් වගේ කාලයක් මේ කේශ වර්ධන අවධිය පවතින පුළුවන්. සාමාන්‍ය නෝනෑම කෙනෙක්ගේ හිසේ මේ අවධිය පසු කරන හිසකෙස් තියෙනවා 90%ක් පමණ. ඒ කියන්නේ අපේ හිසේ තියෙන හිසකෙස් වලින් වැඩි කොටසක් තියෙන්නේ වර්ධන අවධියේ තියෙන කෙස් ගස්. ඊට පස්සේ දෙවැනි අවධිය ගත්තොත් මේ අවධිය කැටජන් හෙවත් සංක්‍රාන්ති අවධියක් විදිහට තමයි හඳුන්වන්නේ. මේක ඉතාම පුංචි කාලයක්, දින 10ක් වගේ කාලයක් තමයි පවතින්නේ. මේ කාලයේදී කෙස් වල වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ, වර්ධනය අඩාල වෙනවා. ඒත් එක්කම කේශ මූලයෙන් කෙස් ගස වෙන්වීමක් සිද්ධ වෙනවා. සහ මේ කාලයේදී කෙස් ගහ බොහොම විවේකයෙන් ඉන්න කාලයක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි අවධිය. මේ අවධියේදී සිද්ධ වෙන්නේ මේ කෙස් ගස අක්‍රීය තත්ත්වයෙන් පවතිනවා. වර්ධනය වෙන්නෙත් නැහැ, නමුත් වැටෙන්නෙත් නැහැ. අක්‍රීය තත්ත්වයෙන් තමයි පවතින්නේ. මේ කාලය සාමාන්‍යයෙන් මාස 3ක් විතර පවතිනවා. ඒ වගේම අපේ හිසේ තියෙන කෙස් වලින් 10%ක් 15%ක් අතර ප්‍රමාණයක් මේ අක්‍රීය අවධිය පසු කරන හිසකෙස් තමයි පවතින්නේ. ඊට පස්සේ හතරවෙනි අවධිය ගත්තොත් මේ අවධිය සාමාන්‍යයෙන් මාස 2-5 අතර වගේ කාලයක් පවතින්න පුළුවන්. මේ කාලයේදී කේශ මූලයන් විවෘත වෙලා හිසකෙස් වැටෙනවා, පරණ හිසකෙස් වැටිලා ඒත් එක්කම අලුත් හිසකෙස් ඇතිවීම ආරම්භ වෙන අවධිය. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ හිසේ පවතින කෙස් ගසක සාමාන්‍ය ජීවන චක්‍රය. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති අපේ හිසේ තියෙන කෙස් වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ වර්ධන අවධිය පසු කරන හිසකෙස්. ඒක නිසා අපිට කෙස් හොඳින් දික් කරගන්න, හොඳ පෙනුමක් ලබා ගන්න පහසු වෙලා තියෙන්නේ අන්න ඒ හේතුව නිසා. හොඳයි, අපි ඊළඟට කතා කරමු මේ හිසකෙස් වැටීම උත්තේජනය වෙන්න සාමාන්‍යයෙන් බලපාන හේතුන් මොනවද කියලා ශාරීරික වශයෙන්. මූලිකවම බලපාන ප්‍රධානතම හේතුව තමයි පෝෂණ ඌනතාවයන්. මොකද මම කලින් සඳහන් කළා හිසකෙස්වල සංයුතියෙන් 90%ක් පමණ තියෙන කෙරටින් කියන ප්‍රෝටීනය. ඉතින් අපේ පෝෂණ තත්වය කෙලින්ම අපේ හිසකෙස්වල නිරෝගීතාවයට බලපානවා. ඊට පස්සේ දෙවැනි සාධකයේ විදිහට ගන්න පුළුවන් මානසික ආතතිය. අපේ මානසික ආතතිය වැඩි වෙනකොට හිසකෙස් හැලීම උත්තේජනය වෙන්න පුළුවන්. ඒත් එක්කම අපි සතුටින් ඉන්න කාලයේදී හිසකෙස් හොඳ නිරෝගීතාවයෙන් තියෙනවා කියලා ඔයගොල්ලන්ට අවධානය හිටියොත් හොයාගන්න පුළුවන් වේවි. ඉතින් මානසික ආතතියත් අපේ හිසකෙස් වල නිරෝගීතාවයට මූලිකම සාධකයක්. තුන්වෙනි සාධකෙ විදිහට හඳුන්වන්න පුළුවන් අපේ සිරුරේ සිද්ධ වෙන හෝමෝන අසමතුලිතතාවයන්. මෙතනදී ලිංගික හෝමෝන සහ TSH අගේ මේ දෙකම අපේ හිසකෙස් වල නිරෝගීතාවයට, හිසකෙස් වර්ධනයට කෙලින්ම බලපාන සාධකයන් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ අපේ ශරීරයේ ඇතිවන යම් යම් රෝගී තත්ත්වයන් නිසා හිසකෙස් හැලීම උත්තේජනය වෙන්න පුළුවන්. ඒ තත්ත්වයන් තමයි ඇතැම් කුෂ්ඨ රෝග. ඔබ දන්නවා කොතුකබර වගේ තත්ත්වයන් හිසේ ඇති වෙන්න පුළුවන් බොහෝ විට. ඉතින් මේ වගේ තත්ත්වවලදී හිසකෙස් වැටීම උත්තේජනය වෙන්න පුළුවන්. ඒත් එක්කම ඉස්සොරි කියන්නේ හිසේ ඇතිවන රෝගී තත්ත්වයක්, හිසේ සමේ ඇතිවන රෝගී තත්ත්වයක්. මෙතනදී හිසකෙස් හැලීම
උත්තේජනය වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබ කිරිදෙන මවක් නම් ඔබ දන්නවා කිරිදෙන කාලයේදී හිසකෙස් හැලීම් උත්තේජනය වෙනවා. ඒක ඇත්තටම සිද්ධ වෙන්නේ දරු ප්‍රසූතියෙන් මාස දෙකක් වගේ කාලයකට පස්සේ හිසකෙස් හැලීම වැඩි වෙන්න පටන් ගන්නවා. නමුත් මේක තව මාස කීපයක් යනකොට යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන්. නමුත් මේ කාලයේදී විශේෂයෙන්ම ඔබට ලැබෙන පෝෂණය අත්‍යවශ්‍යයෙන්ම හොඳ පෝෂණයක් ලැබිය යුතුයි. එහෙම වුණොත් මේ තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් කර ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔබට ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. මීට අමතරව උඳු ගොව්වා කෑම වගේ තත්ත්වවලදී හිසකෙස් හැලීම් සිද්ධ වෙනවා. නමුත් ඒක විශේෂ තත්ත්වයක්. මොකද සාමාන්‍යයෙන් හිසකෙස් වැටෙනවට වඩා එතනදී සිද්ධ වෙන්නේ වෙනස් ආකාරයකින්. උඳු ගොව්වා කෑම සම්බන්ධයෙන් මගේ වීඩියෝ එකක් ඇති, ඒක බැලුවොත් ඔයගොල්ලන්ට ඒ ගැන දැනගන්න පුළුවන්. හොඳයි, අපි දැන් මේ කතා කරපු හේතුන් නිසා, ඒ හේතුන් වලින් ඕනෑම එකක් නිසා ඔබේ හිසකෙස් වැටීම දැනටමත් සිද්ධ වෙනවා නම් ඔබ බලන්න මේ හේතුන්ගෙන් මොකක්ද බලපාන්න පුළුවන් කියන එක ගැන ඔබ පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න. ඊට පස්සේ ඔබට පුළුවන් මේ හේතුව ඉවත් කරගැනීමෙන් මේ ප්‍රතිකාර කිරීම පටන් ගන්න. මොකද ආයුර්වේදයේ අපි සඳහන් කරන්නේ ඕනෑම රෝගයකට රෝග නිදානය ඉවත් කිරීමම තමයි චිකිත්සාව කියලා. එහෙමනම් අපි දැන් කතා කරමු මේ හිසකෙස් වැටීමට ඔබට ගෙදර දීම, විශේෂයෙන්ම ඔබේ ගෙදර කුස්සියේ නිතරම තියෙන දේවල් වලින් කරගන්න පුළුවන් ප්‍රතිකාර කීපයක් සම්බන්ධයෙන්. හොඳයි, හිසකෙස් වලට අපි ප්‍රතිකාර කියන කලින් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. අපි හිසට හෙයා මාස්ක් එකක් අපේ හිස් කබලට අපි ආලේප කරනකොට ඒක කොහොමද ආලේප කරගන්න ඕනි කියලා. අපි හැම වෙලාවෙම හෙයා මාස්ක් එකක් ආලේප කරනකොට පනාවෙන් හිසකෙස් ඉවත් කරමින් පුංචි පුංචි තීරු ඉවත් කරමින් හිස් කබලට තමයි ආලේප කරගන්න ඕනේ. මොකද හිසකෙස් මතු පිටින් ඔබ ආලේප කළොත් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඔබේ සමට තමයි මේක ආලේප වෙන්න ඕනේ. මොකද සමෙන් විතරයි මේ ඖෂධීය ගුණයන් උරා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කාරණාව හොඳට කල්පනාවේ තියාගෙන අපි දැන් ප්‍රතිකාර ගැන කතා කරමු. පළවෙනි ප්‍රතිකාරය තමයි බිත්තර සුදුමද ප්‍රතිකාරය. මෙතනදී ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ බිත්තර සුදුමදයක්, ඔලිව් තෙල් මේස හැන්දක්. ඔලිව් තෙල් නැත්නම් ඔගොල්ලන්ට පුළුවන් වර්ජින් කොකොනට් ඔයිල් ගන්න මේ වෙනුවට. ඊට පස්සේ තුන්වෙනිමට ඔගොල්ලන්ට ඕනි වෙනවා මේ පැණි තේ හැන්දක් විතර ප්‍රමාණයක්. ඔයාලට තියෙන බොහොම සරල ක්‍රමයක්, මේ තුන කලවම් කරලා මේක බීට් කරන්න ඕනි බිත්තර සුදු මදේ පොඩි ඝනකම් තත්ත්වයක් එනකන්. මේක අර ක්‍රීමි ගතියකට ආවට පස්සේ ඔගොල්ලන්ට පුළුවන් අර මං කිව්ව විදිහට ඔලුවේ මේක ආලේප කරලා විනාඩි 20ක් 30ක් අතර කාලයක් ඔළුවේ තියාගෙන ඉන්න. මේ කාලයේදී ෂවර් කැප් එකක් දාගෙන ඉන්නවා නම් හොඳයි වඩාත්. එහෙම නැත්නම් කොණ්ඩේ ගැට ගහලා තුවායකින් හරි ඔතාගෙන ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඊට පස්සේ ඔගොල්ලන්ට පුළුවන් මෘදු ෂැම්පු වර්ගයකින් සෝදලා ඉවත් කරන්න. මේ ප්‍රතිකාරය ඔගොල්ලන්ට සතියට දවසක් වගේ කරන්න පුළුවන් නම් ඉතාමත්ම ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රතිකාරය තමයි පොල් කිරි. ඔගොල්ලන්ට අවශ්‍ය වෙනවා මෙතනදී ඉතාම උකුවට ගත්ත පොල් කිරි ටිකක්, පොල් කිරි මේස හැඳි 4ක වගේ ප්‍රමාණයක්, උළුහාල් තේ හැන්දක්, උළුහාල් ඇට තේ හැන්දක්, ඒත් එක්කම ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක විතර පුංචි ප්‍රමාණයක්. මේ ටික හොඳට කලවම් කරලා ඔබට පුළුවන් නම් මේක බ්ලෙන්ඩර් එකට දාලා පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ මේක ඔයාලට ඔළුවේ ආලේප කරලා හොඳට මසාජ් කරගන්න ඕනේ. මේක මසාජ් කරද්දී විනාඩි 5ක් 10ක් වගේ කාලයක් අරගෙන කෙස් මුල හොඳට මසාජ් කරගන්න. ඊට පස්සේ අර වගේම තුවායකින් හරි ෂවර් කැප් එකකින් හරි ඔතලා විනාඩි 20ක් 30ක් අතර කාලයක් තියලා ඔගොල්ලන්ට පුළුවන් සෝදලා ඉවත් කරන්න. එතනදිත් ඔයගොල්ලන්ට මෘදු ෂැම්පු වර්ගයක් තමයි භාවිතා කරන්න වෙන්නේ. තුන්වෙනි ප්‍රතිකාරයේ විදිහට අපිට ගන්න පුළුවන් බීට් කොළ 7-8ක්, ඒත් එක්කම මරතොන්ඩි කොළ කීපයක් සමග කීකිරිඳිය කොළ කීපයක්. මේක ඇත්තටම ඔබේ හිසකෙස් වැටීමට වගේම හිසකෙස් අකාලේ සුදුවීමටත් හොඳ හෙයා මාස්ක් එකක්. මෙතනදී ඔබ කරන්න ඕනි මේ කීකිරිඳිය කොළ සහ මරතොන්ඩි කොළ ටිකක් කොටලා, තියෙනවා නම් වංගෙඩියක් වංගෙඩියකින් කොටලා, එහෙම නැත්නම් බ්ලෙන්ඩ් කරලා රයක් තියන්න, රයක් පෙඟින්න තියන්න. ඒත් එක්කම පහුවදාට බීච් කොළ ටික පොඩ්ඩක් හම්බ ගන්න ඕනි. මේක වතුරට දාලා වතුර පොඩි ප්‍රමාණයක් එක්ක විනාඩි 10ක් වගේ කාලයක් හම්බලා අරගෙන ඒක අඹර ගන්න හොඳට. ඒකටම අර කීකිරිඳිය සහ මරතොන්ඩි කොළ මිශ්‍රණයක් දාලා හොඳට අඹරගෙන ඒකත් අර වගේම හිසකෙස් ඉවත් කරමින් හිස් කබලේ ආලේප කරගන්න.
මේක ඔගලොන්ට පැයක් වගේ කාලයක් ඔලුවේ තියාගෙන ඉන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. ඊට පස්සේ මෘදු ෂැම්පු වර්ගයකින් සෝදලා ඉවත් කරන්න පුළුවන්. මේ ප්‍රතිකාරය ඔබේ හිසකේ සතරට පැසීම තියෙනවා නම් සතියකට දවස් 3ක් වගේ කළත් පාඩුවක් නැහැ. එහෙම නැත්නම් හිසකෙස් වැටීම විතරක් නම් තියෙන්නේ සතියට දවසක් වගේ කළත් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රතිකාරය තමයි උළුහාල් ප්‍රතිකාරය. මේකෙදී ඔබට කරන්න තියෙන බොහොම සුළු දෙයක් උළුහාල් ඕනෑම කුසියක තියෙන කුළුබඩුවක්. ඉතින් මේ උළුහාල් මේසෙන්දී 4ක විතර ප්‍රමාණයක් ඔබට තියෙන්නේ රයක් වතුරේ තැඟෙන්න තියන්න. මේ උළුහාල් ටික රයක් තැඟෙන්න තියලා උදේට මේක හොඳට අඹර ගන්න ඕනේ. අඹරගෙන ඒක ඔයාලට ඔළුවේ ගාලා පැය භාගයක් විනාඩි 45ක් විතර කාලයක් ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. ඒ අතර කාලයේදී ඔළුව අර වගේම ශව කැපෙකින් ආවරණය කරගෙන තියාගන්න. ඊට පස්සේ ඔයාලට මේක සෝදලා ඉවත් කරන්න පුළුවන්. ඇත්තටම මෙතනදී ඔයාලට ෂැම්පු යොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද උළුහාල් කියන්නේ ඊටාම ස්වභාවිකවම අපේ හිසේ සම පිරිසිදු කරන හොඳ ෂැම්පු වර්ගයක්. අවසාන ප්‍රතිකාරයේ විදිහට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් බීඩූණු. මෙතනදී ඇත්තටම අවශ්‍ය වෙන්නේ බීඩූණු යුෂ. ඔයාලට පුළුවන් මේ බීඩූණු ගෙඩිය හොඳට ක්‍රෂ් කරලා පොඩියට තලලා ඒක රෙදි කෑල්ලකින් මිලිකලා ඒ යුෂ ගන්න. ඊට පස්සේ මේ යුෂ පුළුන් කෑල්ලක පොඟවලා පුළුන් කෑල්ල ආධාරයෙන් ඔයාලට පුළුවන් හිසකෙස් මුල මේක හොඳට ආලේප කරන්න. ඇතර මේ ලූණු වල තියෙනවා සල්ප කියන සංයෝගය. එතනදී සල්ප වලින් හිසකෙස් වර්ධනයට උදව් කරනවා වගේම හිසේ යම් යම් ආසාදන තත්ත්වයන් තියෙනවා නම් ඒවට විරුද්ධව ක්‍රියා කිරීමේ ශක්තියකුත් සල්ප සතුව තියෙනවා. ඒක නිසා මේ ලූණු ප්‍රතිකාරයෙන් ඔයගොල්ලන්ගේ හිසේ සම නිරෝගී වෙනවත් එකම හිසකෙස් වර්ධනයට ඉවහල් වෙනවා සහ හිසකෙස් වැටීම පාලනය කරනවා. ඉතින් මෙදහමිනේ තුලින් අද කතා කළේ ඔයගොල්ලන්ගේ කුස්සියෙන් පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් ඔයාලගේ හිසකෙස් වැටීම පාලනය කරලා හිසකෙස් වල නිරෝගීතාවය, හිස් කබලේ නිරෝගීතාවය රැකගන්න කරගන්න පුළුවන් ප්‍රතිකාර කීපයක් සම්බන්ධයෙන්. ඒත් එක්කම මම මුලින් හේතුන් සඳහන් කළා. මේ හිසකෙස් වැටීමට හේතු විය හැකි ඒ හේතුන් ඉවත් කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒක නිසා අනිවාර්යයෙන්ම මන පෝෂණයක් ඔබට අවශ්‍ය වෙනවා. ඒත් එක්කම හොඳ නිින්දක් අවශ්‍ය වෙනවා, මානසික සතුට අවශ්‍ය වෙනවා. මේ දේවල් එක්කම මේ ප්‍රතිකාරත් සිද්ධ කරනවා නම් අනිවාර්යයෙන්ම ඉතාම සාර්ථක ප්‍රතිඵල ඔයගොල්ලන්ට ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. මීළඟ වීඩියෝ එකෙන් දෙදහමිනේ කිරින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සම පිළිබඳව. සමේ ඇතිවිය හැකි තත්ත්වයන්, අපේ අලංකාරයට බාහිර අලංකාරයට බලපාන පුළුවන් තත්ත්වයන් මග හරවා ගන්න කොහොමද කියන එක ගැන. ඒක නිසා අනිවාර්යයෙන්ම දෙදහමිනේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙමනම් තවත් මම කතා කරන්න ඕනි කියලා හිතෙන ඔයගොල්ලන්ගේ ගැටලු ගැන මොනවා හරි කියනවා නම් කමෙන්ට් කරලා ඒ ගැන අහන්න. අනිවාර්යයෙන්ම ඒව මම ක්‍රමක්‍රමයෙන් ඔයගොල්ලෝ ටික කතා කරන්නම්, ඔයගොල්ලන්ට විස්තර අරගෙන ඉන්නම්. එහෙමනම් නැවත මීළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න. අයිබෝ.